හොඳයි අදත් අපේ විදුර වැඩසටහන වෙනුවෙන් විදුර සිංහල සංග්‍රහය වෙනුවෙන් අපේ මේ වැඩසටහන අහුන්කම් දෙන ඒ වගේම නරඹන සියලුම ශ්‍රාවකීන් වගේම මේ හැම දෙනාම බොහොම ආදරයෙන් මතක් කරන ගමන්ම අදත් කියන්න ඕනට මේක සුවිශේෂී අවස්ථාවක් අද අපිට ශ්‍රී ලංකාවේ ඉඳලා ඔබ ආදරය කරන ඔබේ ප්‍රවීණ ගායිකාවක් කලාකරණියක් අද අපිට සම්බන්ධ කරගන්නට පුළුවන් වුණා අය මා දන්නා තරමින් දශක 30කට අධික කාලයක් සංගීත ශ්‍රේෂ්ඨය තුල රැඳී සිටින දක්ෂ කලා ශිල්පිනියක් හැමෝම ආදරය කරන ලෝකේ පුරා සිට සියලුම ශ්‍රී ලංකිකයින් බෙහෙවින්ම ආදරය කරන බොහොම නිහතමානී කලා ශිල්පිනියක් ඉතින් අය විශාරද දීපිකා ප්‍රියදර්ශිනී පීරිස් ආයිබෝන් කියලා පිළිගන්න අපේ වැඩසටහනට ආයිබෝන් සියලුම දෙනාට ආයිබෝන් කියලා මම කියනවා ආදරෙන් ඔව් මුලින්ම මේ සාකච්ඡාව පටන් ගන්නට කලින් කියන්නට අවශ්‍යයි යම්කිසි කාලවකවානු හෝ යම්කිසි පුද්ගල නාමයන් පිළිබඳව යම්කිසි වැරදීමක් හෝ අතපසුවීමක් සිදු වුණොත් ඔබට අවසර තියෙනවා ඒ වැරද්ද නිවැරදි කරලා අපේ ශ්‍රාවකීන්ට අසන්නට සලස්වන්නට මා මුලින්ම මේ සාකච්ඡාවට ප්‍රවිෂ්ට වුණොත් විශාරද අද විශාරද දීපිකා ප්‍රියදර්ශිනී පීරිස් එදා 1980 දශකයේ මුල් භාගයේ මා දන්නා තරමින් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ළමා වැඩසටහන් තුලින් කරලියට එන ඒ ශ්‍රේණිය දක්ෂ ගායිකාවක් නමුත් 1988 කියන වර්ෂය තුළ විකාශනය වූ භාග්‍ය කියන කෙටි නාට්‍ය තුළින් මා විශ්වාස කරනවා ඒ කාලය තුළ මා දන්නා තරමින් තොරතුරු වලට අනුව ඔබ ඉතා අතිශයින්ම ජනප්‍රිය ප්‍රසාදයක් ලබා ගත්තේ ඒ කාලය තුළ කියන එක එහි සත්‍යතාවයක් තිබෙනවද ඇත්තෙන්ම ඔබ මතු කළ කරුණු හරි මේ 80 දශකයේ මැද භාගයේ තමයි මම ප්‍රවිෂ්ට වෙන්නේ මොකද මා විශේෂයෙන්ම ජාතික ගුවන්විදුලියේ හඳ මාමා ඊට පස්සේ නැවුම් මෙහෙම නවක මඩල් ආදී වැඩසටහන් එතෙන්දී අලුත් ගීත නිර්මාණය කරපු අවස්ථාවක් ගුවන්විදුලිය වගේම ජාතික රූපවාහිනියේ හඳ කැවීම් අංශයේ ටයිටස් සොටවත්යන් යටතේ තිබුණු වැඩසටහන් ගණනාවක් තිබුණා ඒ වැඩසටහන් වල මම ගීත ගායනා කරා මුලින්ම මතක තියෙනවා මං හිතන්නේ බොහෝ අයට හා හා හරිහාවා කියන මේ නාට්‍ය තේමා ගීත ගායනා කරේ මම එතකොට මගේ නම මම පාසල් යන වය වෙලාවේ ඒ දවස්වල ඉතින් කොහොම හරි ඒ කාලෙදි තමයි ඒ මට මුලින්ම ටෙලි නාට්‍යයක ගායනා කරන්න ලැබුණේ ඔය කියන ගීතය. ඒ කියන්නේ සැබෑවූ සිහිනෙස් කියන ටෙලි නාට්‍යයේ ඒකාංගික ටෙලි නාට්‍යයේ 84 අවුරුද්දේ නිර්මාණය වෙන්නේ 85 අවුරුද්ද විකාශය වෙනවා. සිසිල් කොතලාවලයන් තමයි මෙහි මේ අධ්‍යක්ෂකතුමන් වෙන්නේ ඒකාංගික ටෙලි නාට්‍යය. ඒකේ තේමා ගීතය වෙන්නේ පිතු සෙනෙහෙ කියන ගීතය. ඇත්තටම දැන් බොහෝ දෙනෙක් දන්නේ ඒ ගීතය සැබෑවූ සිහිනේ තිරනාට්‍ය තේමා ගීතය. දැන් බලන්න තිරනාට්‍යයකින් පරිබාහිරව පිය සිනහස දනවන ගීතයක් හැටියට ඒ ගීතේ කොයිතරම් ජනප්‍රිය වුණාද කියන එක. ඒ වකවානුවේම තමයි මම ආජිතපර ලාහිලා ගීතය ගායනා කරන භාග්‍ය තිරනාට්‍යය. ඉතින් ඇත්තටම හැමෝම ඒක අදටත් මුළු ලෝකෙම අපේ ඉන්න ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවෝ රසිකයෝ කූමල දන්න ගීතයක්. ඉතින් සමහර වෙලාවට මම ඔය විදේශ ප්‍රසංගවලදී ගායනා කරනකොට මේ ගීතය අනේ මේක ඔයාගේද කියලා අහන තරමට මේ මිනිස්සු බොහොම සන්තෝෂයට පත් වෙනවා. ඉතින් ඇත්තටම එදා මම ඒ ගීතය ගායනා කළේ ආනන්ද වීරසිරි කියන මගේ ගුරුතුමෙකු වන එතුමන් සමග ගායනා කළේ ආචාර්ය රෝහණ වීරසිංහ සංගීතවත් කළේ ඒ ගීත දෙකම. ඉතින් එතෙන්දි තමයි ඇත්තටම අලුත් හඬක් හැටියට මගේ හඬ ඉස්මතු වෙලා හැමෝම හොයන්න පටන් ගන්නෙ. ඉතින් ඔන්න ඔය වකවානුවේ මේ වෙනකොට ඕස්ට්‍රේලියාව තුලත් විශාල වශයෙන් මේ ගීත තනු නිර්මාණය කරන පද රචනය කරන ඒ වගේම නවකතා මේ ගීත සාහිත්‍ය තුල ඉන්න බොහෝ පිරිසක් මේ රටවල ජීවත් වෙනවා. ඒ නිසා මම ඔවුන් වෙනුවෙන් තමයි මේ ප්‍රශ්නේ අහන්න කැමති වෙන්නේ. ඔවුන් නියෝජනය කරමින් දැන් ඔබතුමිය විසින් ගායනා කරන ලද සෑම ගීතයක්ම දිහා බලපුවාම ඒක මේ ස්වභාවිත ගීත ගණයට වැටෙනවා. මොකද ඒක ඇතුළෙදී අර අපිට මේ වර්තමානයේ තුල අසන්ත දකින්නට ලැබෙන ഘോഷාකාරී සංගීතය හෝ ඔබේ හඬ තුල තියෙන ඒ මధుර භාවය ඒ වගේම මේ පදමාලාවන් තෝරා ගැනීම සංගීත සංයෝජනය කියන කාරණා ඉතාමත්ම ප්‍රබලව ඉස්මතු වෙනවා. නමුත් ඔබ මම මේක හොයාගත් තොරතුරු අනුව දන්නවා ඔබ කිසිම දවසක දැන හැඳුනුම්කමක් නොදන්න
ඔබට තැපෑල මගින් ලැබෙන මේ පද රචනාවලිනුත් ඔබ හොඳ පද රචනා තෝරගෙන ඒ වගේ විශිෂ්ටයෙන් බිහි කරලා තියෙනවා. ඉතින් ඔබ ඇත්තටම තෝරා ගන්නකොට මේ පදමාලාව ගැනද සැලකිලිමත් වෙන්නේ, එසේත් නැත්නම් මේ සියල්ල පිළිබඳව ඔබ අවධානය යොමු කරනවද? ඇත්තෙන්ම කියනවා නම් ඒක ඇත්තක්. මොකද හේතුව මට ඒකේ හොඳම නිදර්ශනය වෙන්නේ මේ රුචිර පරණ විතාන කියපු බොල්වැන්නේ පයරිදවන මුල්ල. මම හිතන්නේ අපේ සියලුම දෙනා දන්න ගීතයක්. ඒ ගීතය ඉතාම ජනප්‍රියයි. දුන්හිඳ ඛේදවාචකයක් ගැන මේ කියන්නේ, දුන්හිඳ සිහිනයක් ගැන, දුන්හිඳ පරිසරය තුළ ජීවත් වෙන මිනිසුන්ගේ සුන්දර සිහිනයක් ගැන තමයි මේ කියවෙන්නේ. ඇත්තම රුචිර මම දැකලා නැහැ. රුචිර ගීත 100ක් විතර වෙනවා. ඇත්තටම ඒ ගීත 100න් එකක් තෝරගන්නවා මම. ඊට පස්සේ මම ඔහුව මේ නොදැක නමක් දන්නේ නැතුව ආධුනිකයෙක් හැටියට මම ඔහුගේ මේ ගීතය තෝරගන්නවා. ඉතින් මම හිතන්නේ ඒ වගේ මට උදාහරණ රැසක් තියෙනවා. මට ඇත්තටම අවශ්‍ය කරන්නේ ගීතයක් අපි කියවෙනකොට අපි ඒ පද රචනය තුළ අපිට යම්කිසි අපූර්වත්වයක් වෙනසක් යම්කිසි අපිට කියන්නේ මීට වැඩිය කියන්නේ අලුත් අත්දැකීමක් අපිට කතා කරන්න පුළුවන් නම් ගීතයක් තුළින් ඒක මට හිතෙන දෙයක් තමයි. මේ විනාඩි දෙක තුනක කාලයකදී මිනිසුන්ගේ චින්තනය යම් වෙනසක් ඇති කරන්න පුළුවන් වෙනවා. සිතුවිලි වල පවා වෙනසක් ඇති කරන්න පුළුවන්. ඒක තාම මේ සත්‍යයක්. ඉතින් එතෙන්දී අපි කියන දෙයට යම්කිසි වගකීමක් දරන්න ඕනේ. ගායිකාවක් වෙනවා කියන්නේ ඇත්තටම මම නම් හිතන්නේ මම දකින්නේ හරිම අමාරු දෙයක් හැටියට. මොකද අපි ආපු ගමන ගත්තාම කැපවීමම තමයි තියෙන්නේ. එතෙන්දී කවදාකවත් මිල මුදල් එක්ක නෙමෙයි නිර්මාණ කරේ. මිල මුදල් ඉස්සරහට දාලා සින්දු හැදුවේ නෑ. අද මොකද මට ලියපු විශිෂ්ට වේදවාසල හිටපු විශිෂ්ට ගේපත් රචකයන් ගත්තොත් රැසක්. මට මතකයි මං ඉස්තලාම මේ අමජිත අපර කිව්වට පස්සේ මට සෑහෙන මේ ඇනෝම් ගාශියක් එන්න මේ ඒ වගේ ගීත ගායනා කරන්න. මල්වත්ත කියන්නේ අහල ඇති කැසට් ගොඩාක් මල්වත්ත පාර කියලා කැසට් හදන තැන් තිබුණා කොළඹ. ඊට පස්සේ එහි ඉන්න කැසට් නිෂ්පාදකවරු ඇවිල්ලා ඒ වගේ ගීත කරන්න කියලා මගේ තාත්තට මට ආරාධනා කළා. ඒ වගේ ගීත ඇත්තටම මගේ පියත් සංගීතය ගැන ලොකු දැනුමක් නොතිබුණාට එතුමන්ට අවශ්‍ය වුණා මාව හරි දේ හරි මාර්ග හොඳ නිර්මාණ ඔස්සේ ඉදිරියට අරින්න ඕනි කියන එක කවදාකවත් ඒවට ඇහුම්කන් දුන්නේ නැහැ. ඉතින් එතෙන්දි මට සීමා සහිත ශ්‍රී ලංකා ආයතනය මම මතක් කරනවා මේ වෙලාවේ මේ නැවුම් කියන අලුත් ළමයින්ට ඒගොල්ලෝ මේ නිර්මාණයක් කරා මේ දයන්න ගිය කියලා කැසට් පාටයක් නිෂ්පාදනය කරා. ඒකේ තිබුණ මියුසික් ට්‍රැක්ස්. ඉතින් ඇත්තටම ඒ මියුසික් ට්‍රැක්ස් අහලා ඒ මියුසික් ට්‍රැක්ස් අපිම රෙකෝඩ් කරලා ඒවට අපි මේ වොයිස් කරලා ඇරියහම ගායක ගායිකාවෝ 6 දෙනෙක් ඒගොල්ලෝ මුළු ලංකාවෙන්ම තෝරගත්තා. මමත් ඒ කෙනෙක්. එදා මම තේරුණාට පස්සේ මට ලැබිච්ච ගීත දෙක තමයි සිනාපොදක් වී සහ අන්න බලන් කියන ගීත දෙක, නැවුම් ගීත දෙක. කොළත් ආර්යවංශයන්, ඒ වගේම විශිෂ්ට ගීපද රචක මේ බණ්ඩාර හැලියගොඩයන්, ඒ දෙන්නගේම නිර්මාණ දෙකක් ගයන්න, රෝහණ වීරසිංහන්ගේ ඉතාම මధుර තනු දෙකක් ගයන්න මට ලැබුණේ ඒ මගේ පළවෙනිම කැසට් ගීත දෙකයි. හිතන්නකෝ දැන් අපිට අපි අලුතෙන් නිර්මාණ කරන්න එනකොට කියන්නේ අපිට අනුන්ගේ ගීත ගයන්න අවකාශයක් ලැබුණ නැහැ, ඉඩක් ලැබුණ නැහැ. කියන්නේ අපි අනිත් අයගේ ගීත ගයලා නෙමෙයි මේ ස්ථානට එන්නේ. ඒක ඇත්තටම ඒක මම දකින්නේ විශාල වාසනාවක් හැටියට. මොකද හේතුව අපේම හැකියාවන් නේ. අපි කාවත් අනුකරණය කිරීම තුළ ඉන්නේ නැහැ. කියන්නේ මට හිතන දේ රැම සිනාපදක් වී කියනකොට පාසල් යන කෙනෙක්. එතකොට මට මගේ සිතුවිලි, එතකොට මට ඇත්තට මේ ප්‍රේමේ විරහක් දැනලා තිබුණෙත් නැහැ, මුකුත් දැනලා තිබුණේ නැහැ. නමුත් මගේ පද රචනයට මට හැඟෙන දේ, සංගීතඥය මට කියලා දෙන දේ මම හරියට ග්‍රහණය කරගෙන මම ඒ ගීත ගායනා කළා. ඉතින් බලන්න ඒක කොයිතරම් ජනප්‍රිය වුණාද. අදටත් ප්‍රසංග වේදිකාව තුළ මා ගයන ගීතයක් අන්න බලන් ගීතයක් ඒ වගේ. ඉතින් මං හිතනවා මං ඒ ලැබපු අත්දැකීම තමයි මගේ ජීවිතයට මම හොඳ අත්දැකීමක් කරගෙන මේ නැවුම් මේ අලුත් පරම්පරාවටත් මම හැමදෙස්සෙම කියන්නේ මම කැමති අලුත් පරම්පරාව එක්ක වැඩ කරන්න. නිරන්තරයෙන් මම වැඩ කරනවා. ගිය වසර 2019 සහ මේ 20 ඇතුළ කාලයකදී මේ ගීත 60ක විතර ප්‍රමාණයක් මම නැවුම් ගීත නිර්මාණය කරා. අලුත් නිර්මාණ කරා. මම ඇත්තටම කියනවා නම් මේ කොරෝනා වෛරසය ඇතුළත කාලෙදී ගීත 5-6ක් පටිගත කිරීම කරා. එතෙන්දි මට විශේෂයෙන් කියන්න කැමති මේ
වෙසක් පොහොය සහ මේ පොසොන් පොහොය කියන මේ පොහොයවල් දෙකටම මා නැවුම් ගීත දෙකක් නිර්මාණය කරලා ඒ ගීත දෙක එලි දැක්වුවා. එකක් තමයි ඔබ ඔබ බුදුහිමි බුදුහිමි මතකයේ ඔව් ආචාර්ය රෝහණ වීරසිංහන් සංගීතවත් කරන පද රචනය රමුක්කන සිද්ධාර්ථ හිමි, ඒ වගේම ගායනින් ඔබතුමියත් ඒ වගේම ඉෂා දේකුත් සම්බන්ධ වෙනවා. ඒත් එක්ක මම හිතන්නේ එදා අන්වස් සලේ තුලේ කියන එකත් ඒ පද රචනය කරන්නේ රෝහණ සිල්වා කාර්යවසම් සහ සංගීතයේ මහින්ද බණ්ඩාරේ මට මෙතෙන්දී එක කාරණයක් මතුවෙනවා මේ 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 ඔබතුමියගේ අහන්නට මේ ගීතේ කොටසක් තියෙනවා මේ කියනනේ බුදුහිමි මතකය අමතක වී යන කාලය එළඹී ඇතැයි සිටේ දෙනෙත්තේ කඳුරලි පිසදා පවසමි කල්ප විනාශය ළඟම ඇති ළඟම ඇති මේ ආසන්නයෙන් කියන්නේ මේ අපේ රටේ ඇතිවුණු මේ සහ ලෝකයේ තුත් ඇතිවුණු විශ්වයේ දැන් කියනවා නම් මම මේ කල්පනා කරේ දැන් මේට වසර 8කට ඉස්සෙල්ලා තමයි මේ ගීතය ලියවෙන්නේ. සිද්ධාර්ථ හිමියන්ට මම කියනවා ඉෂාක් බෙග් කියන්නේ ඇත්තටම හොඳට ගීත ගයන අපේ බෙග් මහත් මාස්ටර්ගේ පුතාට. ඇත්තටම බෙග් මාස්ටර් මම දැකලා තිබුණෙත් නැහැ සජීවීව කවදාකවත්. ඉතින් මට ඇති වුණා මොකද ඇත්තටම අපේ වෙසක් කාලේ කිව්වහම බෙග් මාස්ටර්ගේ ගීතයක් ඇහෙන්නේ නැති වෙසක් කාලයක් නැහැ අපිට. ඉතින් එන්නේ මම මට හිතෙන දෙයක් තමයි බෞද්ධ කාන්තාවක් සහ ඉස්ලාමීය තව දායකයෙක් සමග අපි දෙන්නගේ මේ සුසංයෝගය හරි වැදගත් මේ කාලෙට. බොහොම වැදගත්. මොකද අපි අපි කතා කරන්න යන මාතෘකාවට ඇත්තට මේ ගීතය නිර්මාණය වෙන්නේ හැබැයි 2020. ඒකයි ලස්සන වැඩ. ඒක ඇටෙන්දි මේ කොරෝනා වසංගතය පවා මට බොහෝ දෙනෙක් මේ කාලයටම අන්තිමට උචිත වුණා නේද කියන එක. يعني මිනිස්සුන්ට බොහෝ දෑ මතක් කරලා දෙන්න. ආගම දහම අපිට මෙච්චර උතුම් දහමක් තියෙනවා. සතාසි උපාවට ආදරය කරන්න, දහකොලට ආදරය කරන්න, මේ අපි ගැන අපිට අපි ගැන නැවතිලා හිතන්න හොඳම කාලයක් අපිට ලබා දුන්නේ. ඒක නිසා අපිට පේන මහා බලවත් රටවල පවාද මේ වසංගතයෙන් කොච්චර මිනිස්සු විනාශයට පත් වෙනවද, අපිට කොයිතරම් ඉස්සරහට මේ දෙයක් අනතුරක් පෙන්වලා තියෙනවද කියන එක. ඉතින් මම හිතනවා මේ ගීතය හරහා ඒ වගේ දෙයක් ඉලියක් කරනවා. ඉතින් ඔබටත් ඒ දැනිලා තියෙනවා. මම එහෙම හිතලා නෙමෙයි ඒක ගීත නිර්මාණය කරේ. නමුත් මිනිස්සු ඒ ගීතත් අහලා මම හිතන්නේ සෑහෙන ප්‍රමාණයක් මේ ගීතේ නරඹලා තියෙනවා. මම හිතන්නේ මේ අහගෙන ඉන්න රසික රසිකාවියන්ට මම හිතන්නේ YouTube එකට ගිහලා මොකද අපි දෙන්න එක්ක ගෙවල් දෙකේ ඉඳගෙන කොරෝනා කාලේ පෙරපෙඩි මේ මමත් ගෙදර ඉඳලා කොටසක් රෙකෝඩ් කරා. එයා මේ ඉෂාත් එයාගේ ගෙදර ඉඳලා අපි පොඩි වීඩියෝ එකක් දැම්මා. ඉතින් එහෙම තමයි ගීත නිර්මාණය වුණේ. රසිකයින් ඔක්කොමලට මම ආදරෙන් කියන ගීතය අහන්න, ඔබට දැනෙන දේ ලියන්න. ඒ තුළින් අපිට දැනෙයි ඔබලගේ අදහස්. මම හරිම කැමති හිටින තිස්සෙම ඇත්තටම කියනවා නම් මේක හොඳ අවස්ථාවක් කියන්නේ මොකද මම නිතරම සජීවී රැස්ටන් වල සම්බන්ධ වෙන්නේ. මම හරි සන්තෝසයි මේ කාලේදී මම ඉතාම වේගෙන් කතා කරන්නේ කාලය කල්මනා කරගන්න ඕන නිසා. ඉතින් මට අර රසිකයා සමග ඍජු සම්බන්ධතාවයක් පවත්වන්න තියෙන සම්මුඛ සාකච්ඡාවලට මම හරිම කැමති සම්බන්ධ වෙන්න. මොකද මම හැමතිස්සෙම ඒ අයගේ උපදේශ අනුශාසනා ඒගොල්ලන්ගේ කියන්නේ හොඳ නරක දෙක ගන්න හරි කැමති. ඒතුලින් මට ලොකු ශක්තියක් මට වැඩ කරන්න තවත් ඉතින් ධෛර්යයක් දෙනවා. ඉතින් ඒක තමයි වෙන්න ඕනේ. ඉතින් දැන් ඇත්තටම ඔබ 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 ප්‍රවීණ මේ මුළු වක් දන්නා හඳුනන මේ විශිෂ්ට ගණයේ ගායකාවක්. ඉතින් ඔබ අදටත් මේ තරම්ම නිහතමානී කියන කාරණේ මා විතරක් නෙමෙයි මුළු ශ්‍රී ලංකාව තුළ හැම කෙනෙක්ම දන්න කාරණයක්. ඒත් එක්කම මම කැමති අලුත් මේ පිළිබඳව යම් කිසි මගේ මේ මේ වැඩසටහන් සම්බන්ධ වෙන ප්‍රේක්ෂකීන්ට යම් කාරණයක් ඉදිරිපත් කරන්න. මේ බුදුහිමි මතකය සහ එදා අම්බස්සලේ කියන මේ ඔබ විසින් ගායනා කරන මේ ගීත දෙක මේ අපේ විකාශනය තුළදී මම හිතන්නේ මුලින්ම විදේශ මාධ්‍ය නාලිකාවක ප්‍රචාරය වෙන පළමු අවස්ථාව වෙනවා. ඔව් මම පියවරක් ආපස්සට යනවා. ඔබ මේ කිසිම දැනු හැඳුනුම්කමක් නැති
ගීත පද රචනා වල ඉන්න විශිෂ්ටයෙක් හැටියට අපි සලකන දැන්ට මෙල්බර්න් වල වාසය කරන සිසිර දිසානායක කියන පද රචකයාගේ පද රචනා දෙකක් කියලා මම විශ්වාස කරනවා. ඇත්තම සිසිරායියාගේ මට ලැබිච්ච ඇත්තම සිසිරායියාගේ අත්අකුරු පවා මට මතකයි. මේ දැන් සිසිරායියාගේ අත්සන පවා මට මතකයි. මොකද එයා පොතක් එවනවා. ඒ පොතේ තියෙන ගීත රාශියක් අමුතුම ඔහුටම ආවේනික වුණු අකුරු ශෛලියක් තිබුණා. ඒ අත්සනේ පවා වෙනසක් තිබුණා. මම දැන් මම ඒක කියන්නේ මම සිසුවය දැකලා තිබුණා. ඒ වචන ටික කියවන් යද්දි මම දැක්ක ඇත්තටම වෙන 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 ගීතවල තිබුණ නැති නැවුම් අදහස් ටික හරි ග්‍රාම්‍ය භාෂාවකින් කතා කරලා තියෙනවා. හරි ඉතින් ඇත්තටම ඒ තිබුණේ වෙන සපෝර්ට්ත්වය තමයි මගේ හිත ගත්තේ. ඒ පාන ආදවෙන්ට ආව තමයි ඉලන්දාරිනා දී ගෑන්ට තාම ඉතින් හිතුවෙත් නෑ. මං හරි ගමේ භාෂාවනේ මේ ඉච්ඡාවෙන් හිත රවටන කියලා ඉච්ඡාවෙන් හිත රවටන ඒ වචනවල පාන ලක්ෂණ ඊට පස්සේ දැන් මැද්දේ ගම් ගිය ගීතයත් ඇත්තම හොඳ අදහසක් මේ කියන්නේ. තමන්ට සමහර වෙලාවට ගමේ ඉඳගෙන කොළඹට ඇවිල්ලා රස්සාවල් කරලා ගොඩාක් වෙලාවට ගමාමතක කරපු අය ඉන්නවා. තමන්ගේ අම්මල බලන්න පෝ එකටවත් එන්නේ නැද්ද කියලා හම. ඒ කියන්නේ එක මාසෙකට එක සැරයක්වත් එන්නේ නැද්ද. ඒ වගේ දෙයක් ඒ කියන්නේ සුදු මනුස්සකමක් මතක් කරගෙන ගියා. මේ ගීත දෙකම ආචාර්ය රෝහණ වේසිංහන් තරු නිර්මාණය කරේ. ඉතින් ඇත්තම මේ ගීත දෙක විදි දෙකක්. ඒ තුලින් ඇත්තම සිසිර කියන සිසිර දිසානායකයන් බොහෝ ඉස්මතු වුණා. මම හිතනවා සිසිරගේ ගීත දෙක සෑහෙන අපේ විශිෂ්ට ගීපද රචකයන් පවා බොහෝ අගේ කරා ඒ ගීත දෙක. ඉතින් මම ඉතින් මම සන්තෝෂයි. මම මේක නම් රාශියක් තියෙනවා කියන්න මේ ඒ වගේ අත්දැකීමකට මම මුහුණ දුන්නේ. ඒකෙන්දි මම අදටත් කියන්නේ ඔස්ට්‍රේලියාවේ ඉන්නේ හොඳම රසිකයෝ ටිකක් අපේ රටෙන් ගිහිල්ලා ඉන්න අපේම සහෝදර සහෝදරියෝ. ඉතින් මම හිතනවා ඒ අයගේ ඔය වගේ විශේෂ හැකියාවක් නැති ඇත්තටම යොමු කරන්න සමහරලාට දැන් අපි කියමු දැන් ඉස්සෙල්ලා රුචිර ඔච්චර ගීත එකම ගීතේ ලියපු මන් තෝරගත්තු ඒම ජනප්‍රිය වුණා. එතකොට සිසිරායිය ලියපු හාදවෙන්ට ආව තමයි මැද්දේකම් ඒ දෙකම ජනප්‍රිය වුණා. ඇත්තටම ඒ වගේ මම පහුගිය දවසක ඒ ප්‍රියපු පළවෙනිම ගීතය හැමෝගම ජනප්‍රිය වුණු ගීත මතක් කරලා තිබුණා මගේ ෆේස්බුක් පිටුව තුල. ඒ මේ චාමික කුමාර මගේ ස්වාමියා තමයි ඒ සටහන තබලා තිබ්බේ. මටත් ඇත්තටම එයා මතක් කරලා දුන්න මේ ඔබට ලියු මේ පළවෙනිම නැවුම්ම ගීත ජනප්‍රිය වෙච්ච කොච්චර තියෙනවද කියන එක. ඉතින් මටත් ලොකු සතුටක් ඒව නැවත ආය බලනකොට අහනකොට. ඔබගේ මේ නිහිතමානී ක්‍රමටත් මේ වෙලාවේ මට යම් කිසි පොඩි උදාහරණයක් මතක් වෙනවා. ඔබට මතක නම් ඔබේ සෞන්දර්ය ශාලිකාවේදී ඔබේ දුවදරුවන්ට මේ පිළිබඳව කියා දෙන මොහොතක මේ පදරචකයා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමකුත් සිදු කළා. අනේ කවුද කිව්වේ? කොහොම හරි මට සන්තෝෂයි. මං ඇත්තටම කියනවා නම් මගේ හෙට දවසේ බලාපොරොත්තුවත් ඒකම ඒ සිද්ධිය ඇත්ත. මං ගොඩක් වෙලාවට මගේ දුවදරුවන්ට මට මේ අතීතය කියලා දෙන්නේ පුදුම උමනාවක් තියෙන. මොකද ගොඩාක් මිනිසුන්ට මේ වර්තමානයේ තුල ජීවත් වෙන අතීතය අමතකයි. ඇත්තටම අතීතයකින් තොර මේ අපිට මේ වර්තමානයක් නැහැ. ඒ අතීතය හැම තිස්සෙම ළමයින්ට කියලා දෙන්න ඕනේ. ඇත්තටම කියලා සමහර වෙලාවට ඔය රියැලිටි වැඩසටහන් වලට යන ළමයි ඉගෙන ගන්න එනවා. මගෙන් ඇත්තටම ඒ වෙලාවල් වලදී මට හරි කනගාටුදායක තත්ත්වයන් වලට මම මුහුණ පානවා. සමහරවිට ඒ අය දන්නේ නැහැ මේ නැවුම් මේ අපිගේ මාන විශාල මාලේ බුලා සිංහලයන් කියලා. එතුමියගේ නම පවා නොදන්න එතුමියගේ ගීතයක් කියන්නේ නැති එහෙම අනේ මේ දැන් කියන වර්තමාන ගායකයෙක්ගේ කාගේ හරි නමක් කියලා මෙන්න මේ සින්දුව. හැබැයි ඒ ඇක්සෙන්ට් එක ගන්නෙත් ඒ විදිහටමයි. ඒක හරි දුක හිතෙනවා. මොකද ඒකේ පළවෙනිම නිර්මාණය තුළ තියෙන රසය ඒ භාවය කියන එක හරීම වැදගත් දරුවෙක්ට මුල් ගීතයක් රස විඳින්න. ඒ මොකද පළමු නිර්මාණකරුවා තුළ තමයි තියෙන්නේ ඒකේ ජීවය.
සංගීත අධ්‍යක්ෂක පළවෙනියෙන් මේ වචන ටික බලලා හදන රසය සහ ඒක ගයන්න සංගීත අධ්‍යක්ෂක තුමා විසින් ඒ නැවුම් ගායිකාවට පුරුදු කරන එක එතන තමයි තියෙන්නේ පළවෙනිම මේ හදවතට දැනෙන ටික. ඉතින් ඒක අපිට අමතක කරන්න බෑ. ඉතින් ඒක නිසා අපිට අපේ බොහෝ මේ සංගීත ශිෂ්‍යය අද උඩු යටිකුරු වෙලා තියෙන වකවානුව හරිම සමහරවට අපි සාමාන්‍ය ලෝක ධර්මතාවය අනුව මේ ඔක්කොම වෙනස් වෙනවා. ඒ සත්‍යයට අපි මුහුණ දෙන්න ඕනේ. හැබැයි වෙනස් වෙනවා තමයි. හැබැයි මේ වෙනස් වෙනවා සහ අපි වෙනස් වෙන්න ඕන දේවල් ලස්සනට වෙනස් කරගන්න ඕනේ. ඒකයි අපි කියන තෙන්දි අපිට කියලා හොඳ මේ ශේෂ්ත්‍රයක් තියෙන සංගීත ශේෂ්ත්‍රයේ අපිට බිහි වෙච්ච විශිෂ්ට ගායක ගායිකාවන් සංගීතවේදීන් ඉන්නවා. අපි ඒවා සෑහෙන්න අධ්‍යයනය කරන්න ඕනේ. ඇත්තටම අපිට මටවත් ගායනා කරන්න දකින්නවත් මෙලැඹු සංගීත අධ්‍යක්ෂකවරු ඉන්නවා. ඇත්තටම ඒ අය මතක් වෙනකම් හරි දුක හිතෙනවා. ඒ නිසා ඊළඟ පරම්පරාවට මම කියන්නේ, ආදරෙන් කියන්නේ, අපි කැමැති, මම නම් හරිම කැමැති අලුත් හඬක් එනකොට. එතකොට ඒ අලුත් හඬ එක්කම හොඳ මේ පිළිබඳ අධ්‍යයනයක් කරලා සෙවීමක් කරලා රසයක් එක්ක මේ පැලවෙන්න ඕනේ මේ මහ පොළව තුළ කවුරු හරි. ඒක තමයි දිගු කාලීන ගමනකට අඩිතාලම ශක්තිය වැටෙන්නේ. ඒ නිසා අදටත් අපි නමස්කාර කරනවා අපේ ඊළඟ පරම්පරාවට. මොකද අපිට ඒගොල්ලෝ මීපැණි වගේ ගීත ටිකක් සාහිත්‍යයක් මේ ගොඩාක් දේවල් මේ රටට එකතු කරලා දීලා තියෙනවා. ඒ නිසා මම ශ්‍රී ලාංකික කාන්තාවක් සහ මේ ගායිකාවක් හැටියට මට මේ අවස්ථාවේ කියන්න තියෙන හොඳම දේ තමයි අපේ දේ ගැන ඉස්සෙල්ලා හොයන්න. අපේ වටින දේවල් තියෙනවා, ඒවෙන් මූලාශ්‍ර කරගෙන ඒ තුළින් අපේ මේ ශ්‍රී ලාංකික සංගීත ක්ෂේත්‍රය පෝෂණය කරන්න කියන එක. අනුලා විද්‍යාලයේ ආදරණීය සංගීත ගුරුතුමිය, ඔබතුමිය විසින් දැන් මේ පරිසරය පිළිබඳව ගීතයක් ගායනා කරන්නට තෝරගන්නවා මේ මල් පියලි ආවභාවිය ගීතය. ඉතින් එකල පාසල් ශිෂ්‍යයෙක් වූ ශශිකා නිසංසල, අද බොහොම ජනප්‍රිය ගායිකාවක්, ඇයත් මේ ගීතයට සම්බන්ධ වෙනවා. මා දන්නා තරමින් මේ ගීතයට තනුව නිර්මාණය කළේ ඔබ. අපේ අසන්නන්ට ප්‍රශ්නයක් තියෙනට පුළුවන්, ශ්‍රාවකීන්ට ඇතිවන ගැටලුව තමයි ඔබ මේ තනු නිර්මාණය සංගීතය පිළිබඳව හසල අත්දැකීමක් තියෙන ඔබ මෙතනින් එහාට තනු නිර්මාණය කරපු ගීත තියෙනවද මේ ගීත සාහිත්‍ය තුළ? ඇත්තටම තියෙනවා, අල්පයි ගීත තියෙනවා. ඇත්තටම මම විශේෂයෙන් මෑතකදී මේ මගේ ස්වාමියා ශාමික කුමාර, එයා මට ඇත්තටම අපි දෙන්නගේ මේ මුණ ගැහිම, එයා විදේශ රටක එතකොට මේ වැඩ කරන්නේ, එහි ඉඳලා මට ඉස්සලාම ලියපු ගීතය මගේ දෙනතට දෙනත තියා කියන ගීතය. ඒ ගීතය මම දැක්කම ඇත්තටම අලුත් කෙනෙක්, එයා නැවුම් පද රචකයෙක්. ඇත්තටම මම ඒ ඇසින් තමයි ඔහුව දකින්නේ. ඊට පස්සේ එකල බහරේන් රාජ්‍ය මා දන්න විදිහට මේ බැංකු නිල වැඩ කරපු වෙලාවක ඔබ මේ බැංකුවට අවස්ථා කීපයකට ගියාම තමයි මේ පිළිබඳව මේ. ඔව්, ඊට පස්සේ මගේ ගීත වලට බොහොම ඇලුම් කරන කෙනෙක්. ඊට පස්සේ මට මේ ගීත ලංකාවට මං ආපෙලාවක මට එවලා තිබුණා. ඇත්තටම මම ගීත මේ වෙනකොට 15ක් විතර මේ සංගීත නිර්මාණය කරලා තියෙනවා. මේ ඊට වැඩි පාසල් දේවල් ගොඩක් තියෙනවා. විශේෂයෙන්ම මම කැසට් වලට සහ විශේෂයෙන්ම මද්‍රව්‍ය පිළිබඳව කරා මේ දෙමිට අවුරුදු කීපයකට ඉස්සෙල්ලා වටින ගීතයක් ජීවිතය මනරම් මතින් නිදහස් නම් කියලා ඒ ගීතයත් නිර්මාණය කරා. ඒ වගේ බෞද්ධ ගීත එහෙම තියෙනවා. ඒවා විශාල ජනප්‍රියත්වයට පත් වුණු ගීත නෙමෙයි. ඒ වුණාට මේ දැන් මෑතකදී කරපු ගීත නිර්මාණයක් දිවියට තමයි ඒකේ ඇත්තටම මේ මොනවාද මියුසික් වීඩියෝස්. දැන් ඇත්තටම මියුසික් වීඩියෝස් ඊළඟ ප්‍රශ්නේ අපිට තියෙන, අපි කොච්චර ගීත නිර්මාණය කරත් ඒවට මියුසික් වීඩියෝස් නැත්තම් අද ඒ ගීත පොඩ්ඩක් ජනප්‍රිය වෙනවා කියන එකත් දැන් මිනිසුන්ට ඒක ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඉතින් මම ගොඩක් සන්තෝෂ වෙනවා මේ ඉතාම කෙටි කාලයකදී ආදරණීය ඔස්ට්‍රේලියාවේ අපේ රසික හිතවතුන්ට මට කතා කරන්න ලැබිච්ච එක ගැන. සමහර අතීත සිද්ධීන් මතක් කරන්න පුළුවන් වීම ගැන ගොඩාක් සන්තෝෂ වෙනවා.
අපිත් උත්සාහයක් අවංකවම දරනවා ඔබ ඔබගේ ඉදිරියට කරන වැඩ සහ ඔබ කරන්න බලාපොරොත්තු වෙන කාරණාත් තවමත් ඔබගේ ගීත පිළිබඳව දැඩි අවධානයකින් පසු වෙන ඕස්ට්‍රේලියානු මේ ජනතාව වෙනුවෙන් තවත් ඉදිරියට යම්කිසි වැඩසටහන් කීපයක් කරලා ඔවුන්ට ඔබගේ ගුණ සුවඳ ඔබගේ නිහතමානීකම ඔබගේ ආදරය බෙදා දෙන්නට බලාපොරොත්තු වෙන ගමන් අදට සමු දෙන්නට අවසරයි මට ලැබී තිබෙන කාලය අවසන්. ඉතින් තවත් ඉදිරි දිනකදී හැකි ඉක්මනින් නැවතත් අපි මුණගැහෙන බලාපොරොත්තුවෙන් විශාරද දීපිකා ප්‍රියදර්ශිනී පීරිස් මහත්මියට අද දවසේ ආයිබෝවන් කියලා කියනවා බොහොම ලිංගතුව බොහොම ස්තුතියි. ආයිබෝවන් ඔස්ලෝනි සුවහන්න අපේ විදුර නාලිකාවෙන් සම්බන්ධ වීම පිළිබඳව. ඔව් ඇත්තම විදුර නාලිකාව හගෙන ඔක්කොමලට හදවතින් ආශිර්වාද කරනවා. විශේෂයෙන්ම අපි ඉන්නේ ටිකක් අවදානම් කාලෙක සියලු දෙනාම මං හිතන්නේ යම්කිසි කවුරුත් යම්කිසි ආගමකට සම්බන්ධ වෙලා අපි උපදීනේ උපත්තියනේ ඒක තමයි මම අපිස්සම හිතනවා. ඒ අපේ වටිනා සද්ධර්මය ගැන උනන්දුවක් දක්වන්න ඒ අනුව ජීවත් වෙන්න මං හිතනවා ඒ තුලින් ගොඩාක් අස්වැසිල්ලක් ලැබෙන්නේ කාලෙදී සහ මේ මේ වසංගතයෙන් ඇත්තටම අපි ආරක්ෂා වෙන. ඒක තමයි මගේ තියෙන එකම ප්‍රාර්ථනය ආරක්ෂා වෙනවා අනිවාර්යෙන්ම. ඒ නිසා සියලු දෙනාටම තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා.